දෙවන ලෝක මහා සංග්‍රාමයේදී අද කොළඹ ආනන්ද විද්‍යාලයේ පිහිටා ඇති ප්‍රදේශයට ජපනුන් බෝම්බ හෙලීම නිසා එදා ආනන්ද විද්‍යාලයේ එක් කොටසක් වූ ඉංග්‍රීසි අංශය මේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටි ස්ථානයට ගෙනාවා. අනගාරික ධර්මපාලතුමාට අයත් අක්කර 18 මාරක පෞද්ගලික ඉඩම එතුමාගේ අභාවයෙන් පසුව මේ විදුහල පිහිටුවීමට පරිත්‍යාග කළා. අද වෙනකොට ලංකාවේ ප්‍රධාන මිශ්‍ර පාසල බවට පත් වෙලා තිනු. විශේෂයෙන්ම උසස් පෙළ සාමාන්‍ය පෙළ ප්‍රතිවල ඉතා ඉහළ තැනක තියෙනු. මේ විදුහලෙන් බිහි වූ උදාර මිනිසුන් රැසක් ගැන කිව හැකි. ඒ අතර හිටපු ජනාධිපති ලේකම්වරයෙකු මෙන්ම ශ්‍රී ලංකා ගුවන්හා යුද හමුදා ප්‍රතිවරුන්ද ලෝපතල ක්‍රීඩකයින්ද සාහිත්‍යදරයන් මෙන්ම ප්‍රකට කලාකරුවන්ද සිටින බැව් සිහිපත් කළ යුතුයි. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.